ආචාර්ය හරණි අමරසූරිය මහත්මිය ඇතුළු අපේ ජාතික ජන බලවේගයේ තවත් දෙදෙනෙකු විසින් ගොනු කරන ලද නඩුව අද දිනේ විභාගයට ගත්තා විශේෂයෙන්ම එහිදී නීතිපතිවරයා විසින් පියන්ත නාවාන මහත්තයා ඉදිරිපත් කළා තිබුණා මෝෂන් පතක් මෙම නඩුව පංචපුද්ගල මණ්ඩලයකට යොමු කරන්න කියලා සුපීරියර් බෙන්ච් එකකට දාන්න කියලා. එතකොට අපි තර්ක කරා මීට කලින් මේ ශේෂ්ඨාධිකරණයේම නඩුකර දෙකක් මගෙන් විශේෂයෙන්ම අතුරුතහනම් නියෝග දීලා තිනවා ඊට අමතරව ලීව් ග්‍රෑන්ඩ් කළා අවසරලත් පතක් දීලා තිනවා එතකොට එමනේ නඩුවක් කර තිබියදී මෙව නඩුවට විතරක් විශේෂයෙන් එවැනි බෙන්ච් එකක් අවශ්‍ය නැහැ අපට අද නඩුවේ කරුණු තහවුරු කරන්න අවස්ථාව දෙන්න කියලා මොකද එතන විශේෂයෙන්ම අපේ අපි වෙනුවෙන් පෙනී සිටපු ජනාධිපති නීතිඥ නයිජල් හෙඩ් මහතා කියා සිටියා විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදනයක් නැහැ කියලා ඡන්දය කල් දැමීමට අදාළව ඇමති දිගුවෙන් පස්සේ ඒක නඩු තීන්දුවක් වගේන් තහවුරු කරපු එක තහවුරු කළා දුන්නා ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය ජනතාවගේ නීති ආධිපත්‍යයට අනුව මේ ඡන්ද කල් දැමීම නීති විරෝධී කියලා ප්‍රියසාද්‍ය හිටපු ශේෂ්ඨාධිකරණ අගවිනිස්තුතුමා නඩු තීන්දුවක් මගින් දක්වලා තිබුණා මේ සියලු කරුණු සැලකිල්ලට අරගෙන අද දිනේ අපට කරුණු තහවුරු කරන්න ඉඩ දෙන්න මේ නඩුව අවසර ගැනීම සඳහා ඊට පස්සේ අපිට මේ නඩුව ඉක්මනින් තර්ක වලට යොමු කරලා මේ නඩුව අසානීම කරලා නිම කරන ලද නඩුවක් බවට පත් කරමු කියලා. නමුත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු අනෙකුත් විනිසුරු වරන් තීරණය කළා එම මෝසම් පත්‍රට අදාළව තීන්දුව යථා කාලයේදී දැනුම් දෙනවායි කියලා ඒ අනුව තමයි මේ නඩුව ඉස්සරහට ගිනි. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.